වර්තමාන ආණ්ඩුව බලයට ආවේ රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි ජාතික දේපළ ආරක්ෂා කරනවා කියලා. රට ගැන රට ආරක්ෂා කිරීම ගැන දැවැන්ත කතා සාගරයක් මැද තමයි මේගොල්ලෝ බලයට ආවේ. නමුත් විදේශ ආක්‍රමණයක් අපේ රට තුල වේගෙන් සිද්ධ වෙන බව ජනතාව දැනගත යුතුයි. විදේශ ආක්‍රමණයක් කියලා කියන්නේ මේ තුවක්කු අරගෙන ඉතිහාසයේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආපු විදියට නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. මේක දැන් සිද්ධ වෙන්නේ දැන් බලන්න හම්බන්තොට වරාය ඒගොල්ලෝ චීනෙන් ණය දීලා හැදුවා චීනෙටම වික්කා. ඒ අවුරුදු 99යි කියලා කිව්වට ওই අවුරුදු 99 ඉවර වෙනකොට මේ රට කොහේ තියෙනවද කියලා අද වෙනකොට අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ රටේ දේපළ ඉඩම් විකුණමින් පාලකයෝ තමන්ගේ බඩ සරි කරගන්න වැඩ පිළිලකට ගිහිලා තිනවා. කොළඹ වරායේ දකුණු කොටස කිව්වම කෑලි තුනක් තියෙනවා. එක කොටසක් මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ 85% චීනයට වික්කා. ඊළඟට මැද කොටස දිනවා බටහිර කොටස කියලා. ඊළඟට තුන්වෙනි කොටස තමයි මේ නැගෙනහිර කොටස නැගෙනහිර ජැටිය දැන් මේ සාකච්ඡාවට ලක් වෙලා තියෙන කොටස. මේ කොටස ඉන්දියාවට මිලදී ගැනීමට අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාදනය කරලා දෙමින් තිබෙනවා වර්තමාන ආණ්ඩුව. 49%ක් ඒගොල්ලන්ට 51%ක් අපිට කියලා කිව්වට මේකේ භූගෝලීය දේශපාලන ප්‍රශ්නකුත් තියෙනවා. අද ලෝකයේ බලවත් තුන් බවට පත් වෙලා තියෙනවා චීනය ඇමරිකාවයි. ඒතර බලවත් රටවල් අපේ රටවල් ඇතුළට ගාව ගත්තම සිද්ධ වෙන බරපතල දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. දැන් චීනයට කොටස් දීලා තියෙන නිසා දැන් ඇමරිකාවත් අපේ රටේ කොටස් ඉල්ලමින් එනවා. ඊළඟට ඉන්දියාවත් අපේ රටේ කොටස් ඉල්ලමින් එනවා. ඒ නිසා ලෝකයේ බලවතුන් එක ගණදෙනු කරනකොට ඒ බලවතුන්ට කාට හරි අපේ රටේ යම් කොටසක් අයිති නොවන ලෙස කටයුතු කිරීමේ වගකීම පාලකයන්ට තිබ්බා. එක කොටසකට අයිතිය දුන්නම අනිත් කොල්ලොත් ඇවිල්ලා ඉල්ලනවා. ඒ තත්ත්වයට අද අපේ රට පත් වෙලා තියෙනවා. ඒ නිසා නිකන් සටන් පාටයක් හැටියට ගියොත් විදේශ ආක්‍රමණයෙන් රට බේරා ගනිමු ද්‍රෝහීන් පළවා හරිමු කියන තත්ත්වයකට රට අද පත් වෙලා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.